මැත්තට මති විසබීජ නසන කරාබු නැට තෙරතියෙන ප්‍රෝගාට වලින්න මතින් ඕනේ. මම අද හොඳ තීන්දුවක් ගත්තායි කියලා හිතනවා. අපි නිදහස් දිනය ඊයේ නැත්තම් පෙරේද 4 වෙනිදා සැමරුවා. අවුරුදු 19ක් හිරගෙදර හිටියා වගේ ජනතාවට සේවයක් කරන්න හිටපු ආයතන වෙන ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණ පක්ෂයේ මම ජාතික සංවිධායක හැටියට එතුමත් එක්ක හිටියා. ඒ වගේම අදත් මම අමාත්‍යංශයේ මහජන නිලධාරිය හැටියට කටයුතු කරනවා. අද මම තීන්දුවක් ගත්තා අපේ පක්ෂයේ හිටපු නියෝජ්‍ය ලේකම්වරයා, නියෝජ්‍ය සභාපතිවරයා, පක්ෂයේ අනෙකුත් යුත් ජාලය ඔක්කොම අද වෙනකම් එළියට ඇවිල්ලා තියෙන්නේ. මොකද එතුමා තනි තීරණ අරගෙන තනි තීන්දුව අරගෙන තමුන්ගේ හැටියට අවශ්‍ය විදිහට කටයුතු කරන නිසාත්, ඒ වගේම අපේ ජනතාවට අපි අපේ පක්ෂය කියලා ඇදුවේ දෙමළ ජනතාවගේ නියෝජනය කරන්න. ඒක තමයි අපේ පරමාර්ථය, ඒක තමයි අපේ ගමන. එතනින් අද පක්ෂය වෙන ගමනක් යනවා. ඒ කියන්නේ අපේ පක්ෂය හැදු කාරණේ අද නායකතුමාට අමතක වෙලා තියෙනවා. ඒ අසාධාරණ ඒ තීන්දුව ඔක්කොම ගන්න මනෝ ගණේෂයන්, ප්‍රියාණී කියන ගුණවර්ධන වට්ටි අම්මා, වට්ටි අම්මා කෙනෙක්ව එයා තියාගෙන එතන තීන්දුව తీරන ගන්නවා. මම ආනවා කොළඹ කොයාරිය මුඩුක්කක් පාරක් වත්තක් දන්නවද කියලා. ඒ වගේ නමේටම දන්නේ නැහැ. කාන්තාව නිසා මේ පක්ෂයේ දෙමළ ජනතාවගේ ඡන්දයත් මහජනතාවත් අමාරු දාන විදියට තමයි ඒ කටයුතු වෙලා තියෙන්නේ. එතෙන්දී මටත් එතන අසාධාරණයක් වුණා. මට වුණාට කමක් නැත. මගේ නෙවෙයි මේ. අපේ මහජනතාව දෙමළ ඡන්ද දෙමළ ජනතාවට සාධාරණක් වෙන්නේ නැත්තම් එතන හරි ද්‍රෝගිකමක් කරලා තියෙන්නේ. ඒ ද්‍රෝගිකමක් කරනකොට තව තවත් ඉවසගෙන ඉන්න බෑ. නමුත් හිටියා. ඇයි හිටියේ? මේ ඇමතිවරයා අමාත්‍යංශයෙන් හරහරි මොකක් හරි කරයිද කියලා. අමාත්‍යංශේ ප්‍රතිපාදන වෙන් කරලා මොනවද බඩමුට්ටු ටික අරන් තියලා තියෙනවා එයාගේ ස්ටෝරිය වගේ. වාසුදේව නානක් කරාවා දවස් 50න් ඔක්කොම පටවලා එයාගේ දිස්ත්‍රික්කයට බඩු ටික යවුවා. ප්‍රතිපාදන ගත්තනම් බඩු අරන් තියෙනවා නම් ඒ වෙලේම මහජනතාවට බෙදා හරිනවද නැද්ද කියන එක එතුමාට කල්පනාවක් නැහැ. එතුමා හිතාගෙන ඉන්නේ ඒක දෙක එකයි කියන්නේ. එයාට එතුමා දේශපාලකෙක් නෙවෙයි, දේශය පාලු කරන නායකෙක්. දේශේවතර නෙවෙයි, ජනතාව දෙමළ ජනතාවත් පාලු කරලා අතරමං කරලා තියෙන්නේ දැන්. ඒ හින්දා තමයි මේ තීන්දුව අරන් තියෙන්නේ අපි. මේ හොඳ තීන්දුව අපි ඊගාවටත් අපි යෝජනාව ගේනවා, අපි සාකච්ඡා කරනවා, අපි පක්ෂයක් හැටියට ගොඩනගනවා. ඒ පක්ෂෙත් අපි කියන්නේ අපේ ජනතාවගේ නියෝජනය තමයි අපි ඉල්ලන්නේ. අපි ජාතිවාදී පක්ෂයක් හැටියට එන්නේ නැහැ. මේ ජාතිවාදී ඒක කතා කරලා මේ එකක් කතා කරන්නේත් නැත. අපි ජනතාව වෙනුවෙන් ඉදිරියට යන්න අපි සූදානම් වෙලා කටයුතු කරන ඉදිරි කාලේදී. අන්න ඒ නිසා මේ දෙමළ ජනතාවට වෙන අසාධාරණේ කොළඹ ජනතාවගෙන් කාට හරි රස්සාවක් දුන්නද කියලා කිව්වොත් නැත. මාත් එක්ක ඇවිල්ලා දැනට 10 දෙනා යාවි. මම වැඩි කට්ටියට කියන්න ගියේ නැහැ. ඔව් ඔව් ඔක්කොම අපේක්ෂකයෝ, චන්දෙල්ල පළසභාව නගර සභාව චන්දෙල්ලප අපේක්ෂක අපේ සංවිධායකවරු. නෑ තාම නෑ. ඒක එයි 20 වෙනිදායින් පස්සේ. ඒ කියන්නේ 20 වෙනිදා මනෝගුණ සෑමතුමා අවුරුද්දෙන් ඉවර වෙලා අනිත් කට්ටිය පත් කරනවා කියලා තියෙනවා. මන්ත්‍රී දුර නැති වුණ ගමන් ඒගොල්ලොත් එයි. මන්ත්‍රී ගත එක ඉඳී ඊළඟ ලැස්තු ඉන්න එක මොනව කරගන්නේ දන්නේ නැහැ පව්. ඒ කියන්නේ 119ක් අපේ චන්දනාමලේකනේ දාලා තියෙන්නේ. 119න් ඇවිල්ලා දිනලා තියෙන්නේ දැනට ඇවිල්ලා එකෙක් දිනුවා 9ක් ලැස්තුන් දීලා තියෙනවා. අනිත් 19න් හිතන්නකෝ 10ක් ගියානවා කීයක් ඉන්නවද කියලා. 109ක්. ඒකෙන් 50ක් නැහැ කියන්නකෝ. අනිත් 50ටම මෙතුමා කියලා දෙන අවුරුද්ද ගන්න දෙනවා කියලා. ඒ කොයි විදිහට බෙදයි කියලා දන්නේ නැහැ. ඒක දෙයයන්ගෙන් පීටයි. ඒක දෙයයන්ගෙන් තමයි ආනවන ගණන් කොහොමද කියලා. අවුරුදු දෙක සැරේ එක්කෙනෙකුට දුන්නා නම් අවුරුදු 4යි නගර සභාව තියෙන්නේ. ඉතින් මේ වගේ පව්. මේ මිනිස්සු තවත් විශ්වාස කරලා රවට්ටගෙන ඉන්නේ. මේ 10 වෙනුත් කවුරුත් අයින් වෙන්නේ නැහැ. මට දැනටම දන්නවා ඒගොල්ලෝ උසාවියන්ට ඉන්නේ. ඒගොල්ලෝ දැන් පත්වෙලා ඉන්න කට්ටිය දැනටම උසාවියන්න සාකච්ඡා කරලා තියෙන්නේ. ඒ උනට අනිත් අය ලයිස්ට් එකේ ඉන්නවා පව් බලාගෙන 20 වෙනිදා හම්බෙයි කියලා. ඉතින් ඒක කොහොමද දන්නේත් නැහැ. ඒකට දෙයියන්ගෙන් මේ පීටයි. ඒකට ඒගොල්ලොන්ට අර අනිතුන්ට pau.com අනිතක වට්ටි අම්මගෙන් තමයි ආගන්නත් උනේ. වට්ටි අම්මා තමයි, එයා තමයි බෙදන්නේ සීට්. මනෝ ගණේෂන්ගේ පාවුත් ගල ලේකම් කියන ප්‍රියාණි ගුණරත්න.
එයා තමයි දෙමළ චන්දාරගෙන ආපු ජනතාවගේ මන්ත්‍රී ධූරය තීන්දුව කරන්න එයා. ඒක දීලා තියන්නේ අපේ මනෝගුණ සේනාධිපතිතුමා. එයාට තමයි ඔක්කොම බාර දෙන්නේ. එයාට මොකක් හරි මාළු කොටේ මාළු ටිකක් ඇව්වා නම් එළවලු ටිකක් දුන්නා නම් ඊළඟ මන්ත්‍රී ධූර ගන්න පුළුවන් කමකුත් ඇති සමහරවිට. නෑ එයා ඉන්නේ කොළඹ මහනගර සභාවේ නෙවෙයි මොරටුව. පානදුර ඉන්නේ. නමුත් ඒක අපි අපට අදාළ නෑ. මොනවා වුණා ලංකාවේ පුරවැසියෙක්නේ. ඒක ප්‍රශ්නයක් නෑ. නමුත් දෙමළ පක්ෂයේ ගන්න තීරණේ ඔක්කොම කරන්න ඕන මනෝගුණ සේනාධිපතිවරයා දෙමළ මිනිසුන්ගේ ඡන්ද. එතකොට ඒ තීන්දුව ගන්න බැරි නායකයෙක් තමයි අද ඉන්නේ මනෝගණේෂන්. එතකොට එයාව නායකය කරා නම් ප්‍රියාණි ගුණරත්න ව නායකය කරා නම් අපි එතන ඉන්නවද නැද්ද මිනිස්සු තීන්දුව తీරන ගනි. ඒකනේ වෙන්න ඕනේ. අනිවාර්යෙන් පාලනය කරන්න එයා. එයා කියනවා මුගක් නිලධාරින්ට දන්නවා, පක්ෂ නායකවරුන්ට දන්නවා, මනෝගණේෂන්ට පරිපාලනය දන්නේ නැහැ. මනෝගණේෂන් තියන්නේ කෑ ගන්න. මෙමෙම කෑ ගන්න කෑගාලා කෑ ගන්න විතරයි තියෙන්නේ, පරිපාලනය දන්නේ නැහැ. එයා තමයි පරිපාලනය කරන්නේ. ආයතන පක්ෂෙම මහවත් අද වෙනකම් එයා තමයි පරිපාලනය කරලා තියෙන්නේ. ඈ තේරිලා හිටියා. හුඟක් කාලෙම තේරුණා. එතුමාට කිව්වා පක්ෂය ඇතුළෙන්ද අපි පැහැදිලි කරා මේක මෙහෙම කරන්න එපා, මේක යම්කිසි තීරණයක් ගන්න කතා කරන්න කියලා. ඒ පළවෙනි එතනින් පටන් ගත්තේ ප්‍රභා ගණේෂන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා. ගිහලා හිටියේ මහින්දගේ ගෙදර. කාටවත් කියන්නේ නැතුව. ඒ කාන්තාවගේ හිරිය අරින්ද ගියේ. පක්ෂයට කිව්වේ නැහැ, කාටවත් කිව්වේ නැහැ. මනෝගුණ සේන එතකොට ඉන්දියාවේ. අපි ලංකාවේ ඉන්නකොට එයා ඉන්දියාවේ කෝල් කරනවා මොනවද රාජනේ වෙලා තියෙන්නේ කියලා. මන් දන්නවා අපි දන්නේ නැහැ මොනවද වෙන්නේ කියලා. ඒ කාන්තාවගේ හිරිය අරින් තමයි යා ගියේ. ඒකයි ඇත්ත. අදත් ඒක තමයි පක්ෂේ ඔක්කොම අපිරිය වෙලා ඉන්නේ ඒකයි. දෙමළ මිනිහෙක් හරි සිංහල මිනිහෙක් හරි ලියුමක් ගන්න ගියොත් කාර්යාලයට තවම මෙයා තමයි අරන් කියන්න ඕන ටයිපිස්ට් ගන්න ළමයාට. දවරු තුනමාරක් ඉන්නවා ඒ ළමයා. ඒ ළමයා මේ කට්ටියම කියනවා අපිට කිව්වනම් අපි ගහනවනේ වැරද්දනේ හදන්න ඕනේ. මෙයා පාඩම් පවත්වනවා තමයි තන. ඔවතුමා ඇසු ප්‍රශ්නේ කොළඹ ජනතාව දෙමළ ජනතාව එතුමාත් එක්ක නැද්ද කියලා තමයි ඔබතුමා අහන්නේ. හොඳ ප්‍රශ්නයක්. ඡන්ද බදනම දෙමළ මිනිසුන්ගේ ඡන්ද බදනම මම නම් කියන්නේ දෙමළ. ඒ කියන්නේ දෙමළ ජනතාවනේ එතුමා නියෝජනය කරේ. අපේ පක්ෂය නියෝජනය කරන්නේ දෙමළ ජනතාව. ඒ පක්ෂයේ ඊළඟ එන ඡන්දේදී ජනතාව තීන්දුව කරයි කොයි විදිහටද සලකන්න ඕනේ කියන එක එන ඡන්දේදී අපි ඒක අභියෝග කරලා අපි වැඩ කරලා බලමු. අපි තීන්දුවක් කරන් තිනවනේ පක්ෂයක් හැටියට දැන් යනවා කියන එක. අපි යන්නේ තනියෙන්. අපි එතුමාට කියනවා පළවෙනි මේ මාධ්‍ය මේකෙම අද අයින් වෙලා එතුමාට පුළුවන්. එතුමා අනිවාර්යෙන් ඊළඟ පළාත් සභා ඡන්දය ඉල්ලන්න ඕනේ ඉනිම කියලා ආංචිනේ. ඒ හැරිලා ගිහිල්ලා හැංගිලා හැංගි මුත්තන් දාලා බයිලා ගාලා ඒ UMP ආරාම නම් කියලා ගියොත් එතුමාට බැරිකම තමයි කියන එකත්. ඒ කොහෙ ගියත් එතුමා දාන අපේක්ෂා අභියෝගා අපේ ගමන ඉදිරියට යනවා අපිත් එක්ක අපේ මිනිස්සු දෙමළ ජනතාව පෙළගස්සනවා කියන එකත් මේ අවස්ථාවේදී මම මතක් කරන්න ඕනේ.